දෙරුවන් සරණයි. දැන් සංඝික දාන දීමේදී සංඝයාගේ කාලයක් තියෙනවනේ. උදේ වරුව ඉර අවර වෙන ඉස්සර සංඝයාට ඒ ආමිෂ ජාති පරිභෝග කරගන්න පුළුවන් නේ. දැන් වැඩ ඉන්න සංඝ පිරිස දානේ වන්දලා තව ඉතුරුයි නේ. එතකොට ඉර අවර වෙන තුරු ටිකක් බලාපොරොත්තු වෙන එක වටිනවා. තවත් භික්ෂුන් වහන්සේලා හේවිද කියලා. එතකන් ඒ ටික ත්‍රි සංකම්පණයේ වැඩි විලාවක් ගත වෙන්නේ නැහනේ. එහෙම ආවේ නැත්නම් 12න් පස්සේ ඒ සංඝයාට සංඝසතු කළ ආහාර පාන වෙන යාවකාලික දේවල් 12න් පස්සේ සංඝයාට අවශ්‍ය නැහැ. ඒක අපතේ යන දෙයක්, අහක දාන දෙයක්. ඉතින් සංඝයාට වත්පිළිවෙත් කරපු කෙනෙකුට ගන්න පුළුවන්. වත්පිළිවෙත් කරනවා කියන්නේ සංඝයාට උපස්ථාන කළානේ, ආවසේව කළානේ. එහෙම කෙනෙකුට කිසි වරදක් නැහැ. සංඝයා හිතින් අත්හරිනවා. ඊට කල් සභාව ගන්න පුළුවන් කෑම ජාති තියෙනනම් පළතුරු, ඉතිරිපිටි සභාව ගන්න දේවල් සංඝයාට ඒක වෙන් කරලා තියන්න පුළුවන්. ඒක අපි ගන්න අවශ්‍ය නැහැ නේ. අනිත් ඒ අහස දාන්න තියෙන දේ තමයි. නැත්නම් ඉඳුල්ලා යන්නේ. බුද්ධ පූජා ගැන කියන්නේ ඒකයි. බුද්ධ පූජාව අස්කරනකොට සතිපුර දෙම්ම කියලා පාපිකුත් නැහැ. අසරණියෙකුට දුන්න කියලා පාපිකුත් නැහැ. යම් හේකින් තමන්ද ගාන ගන්න අවශ්‍යතාවක් තියෙනවා නම් වත්පිළිවෙත් කළ ගන්න කැපයි. මල්ලාසනේ සුද්ධ කරලා, පරමන්ලස් කරලා, බුද්ධ පූජා භාජන සෝදලා පිළිලා තියලා ඒ ඔක්කොම වත්පිළිවෙත්. ඒ කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරිදක් නේ. හැබැයි තින් බුද්ධ පූජා බෙදනකොට හා මේක මට තමයි කියලා හිතන්නේ. එහෙම ඒක බුද්ධ පූජාවක් වෙන්නේ නැහැ. අපි සෙහෙම කතාවක් තියෙනවා. එහෙමත් හොඳේ නැහැ. ඒක කෙලින්ම බුද්ධ පූජා බුදුරජාණන් වහන්සේට අපි කැප කරලා පූජා කරනවා. දැන් ඊට පස්සේ කරන්න අස්කරණ එකනේ. දැන් පරමාස්ස කරන්නේ ඒ වගේ වතා. ගස්කලීපේ. කොහොමත් විකාල වෙන්නේ ඉස්සරේ අස්කරන්නට ඕන. අස්කල අපත යන දේ තමයි මේ කෙනෙකුට සතුටු දීම වරදක් නැති. අපේ පඬිතුමා සාරණසේ කියනවා හි පන්සලේක මේ අපිටි පන්සලේ වෙන පන්සලක. ඉතින් හැමදාම එතන ආවසේම කරන කැපකරු කියන්නේ කන් දුල් කන් දෙන මිනිස්සෙ බුද්ධ පූජා බෙදනට බලහන් ඉන්නේ. එක දවසක් කියනවා අද මුන් ඇතුළ දන් දෙපා. එනි මොකද කියලා හන්න මට හැම්බිරිස්සා. ඒ කියන්නේ එකට ගිජු වෙලා නේ. එතකොට ඒක පිනක් වෙන්නේ. පිනක් වෙන්නේ දැන් ඉහි ගල් දුව තිස්සර ආවා ගියා. වැහි සීය කියලා කියන්නේ. වැහි සීය කියන්නේ ඔන්න වැහිනේ තදාස වලට එයාගේ ශාරීරිකය උඩ බල බල වඳිනවා. ඉර වඳිනවා. ඉරට වඳිනවා. සිහි කල්පනා අඩු මිනිසයා. කාට සරුතරයක් නැහැ. ඈත ඉඳලා එන්නේ අපේ ආරණ්‍යට හැම දෙක තුනක් පයින් යවදගෙන සීනිගම ඉඳලා යනවා ගල් දුවට. ඉතින් ඇවිල්ලා මෙහාටින් ඔය මොන හරි කරනවා. අමදිනවා හරි මොන හරි කරනවා. ඉතින් බුද්ධ පූජා බෙදනකට අනිවාර්යෙන් එයා ඉන්න ඕනේ. ඉතින් බුද්ධ පූජා අස්කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්නේ. කැපකරු කෙනෙක් තමස් කරොත් එයා ගන්නේ නැහැ. අනික ඉතින් අපේ හාමුදුරන්ගේ වතක් තියෙනවා කැපකරුවන්ද ඉඳ තියන්නේ එයත් මේව සුදු පාවිච්චි කරනවා. එතකොට මේ බුද්ධ පූජාව අස්කරණලාට මෙයා එපායේ භාජනය අරගෙන ඉතින් ඒකට ඕනේ ගන්නද? ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන්නොත් තමයි ගන්නෙ. කැපකරුවම කෙනෙක් දැම්මොත් ගන්නෙ බන් බන යනවා. එදාට කන්නේ නැහැ. ඉතින් ඒ වගේ පුජ්‍යලෝත් ඉන්නවා ඉතින්. ටික කලයි තුපස්සේ ආවේ නැහැ ඉතින් නැති වෙන්නේ. අර සමහරුන් ඉතින් ඒක මහා මොකද එයා දන්නවනේ කොහොම පිරිසිදුවට මේක තියෙන්නේ කියලා. ඉඳුල් වෙලා නැහැ. දැන් ස්වාමීන් වහන්සේලා වන්දන කරන සමහර ඉඳුල් වෙනවා කියලා හිතනවා. මේ තරමට සමහරුන්ගේ ජීදකම තියෙනවා. ඒ නිසා මහත්වය දැන් මේ බුද්ධ පූජා අස්කිරීමේදී ඒක අපතයන් දෙයක්. ඒක අස්කරණයක දැන් සතේ හිටියක් නැතත් මේක සතුට සතු පිණිස වේවා කියලා දැම්මනම් ඒක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන තින් සතේ ගන්නේ විත්ති අසරණේක අවතයට දුන්නවර දක්නේ. බඩගිනි කාර්යයක් වෙනව නම් ආගන්තුකයෙක් කව නම් වරදක් නැහැ. Tamannak අවශ්‍යතාවක් තියෙනවා නම් මොන හරි ඉදාද ආහාර නැති හේතුවක් වගේ දෙයකින් වත් පිළිවෙත් කරලා වෙන භාජනයක් අරගෙන යන්න පුළුවන්.
ඉස්සර අපටෝක තින් බය ගන්න ලැකල තුනේවා මේ වේලලා කුඩුකොල හුලඟරින්න ඕනේ නැත්නම් වලක්කපල වල දාන්න ඕනේ ඒක හරි බුදුරජාන් වහන්සේගේ සමහර වචන නිසා ඒ සූකර මද්දවේ කාටවත් දෙන්න දෙපා කිව්වනේ අනිත් දාන භික්ෂුන්ට දෙන්න සූකර මද්දවේ තථාගතයන් වහන්සේ දෙන ඉතුරු නම් වලක්කපල වල දාන්න කිව්වා ඒ අවස්ථානුකූලව ඒ මොකද ඒ සූකර මද්දවේට මේ සක්කල වාසයේ දෙවියන්ගේ දිව්‍ය ඕජස් එකතු කරන දිව්‍ය අමෘතය. ඒක කෙනෙකුට දිරවන්න බෑ. බුදු කෙනෙකුට නෑ. ඒකයි අර එපා කියන්නේ ඒක දිරවන්න බෑ. දැන් අර මේ කසීබාරද්වාජ බ්‍රාහ්මණතුමා බුදුරජාන් වහන්සේට දෙන්න ගෙන අනි කිරිබත් භාජනයක් ගත්තේ නෑනේ. මම මේ බණ කියලා හරියට නටලා ගන්න එකක් වගේ ඒක මට කැපනේ කියලා ආපසු ගත්තේ නැතු ඉන්නකොට එහා මේක දැන් මම මොකද කරන්නේ ඉතින් උනාස උපදේශ දුන්නවක එක්කෝ තනකොළ නැති බිමට දාන්න තනකොළ ලිටියෝ සතුන් විනාශ වෙනවා තනකොළ ගොඩේ දැම්ම එම් නැත්තම් පණුවන් නැති සතුන් නැති වතුර දාන්න කියලා ඒ මොකද ඒ සතුන් නැති වතුර දැම්මේ සතෙකුට මේක දිරවන්න බැහැ මොකද බුදුරජාණන් වහන්සේට යමක් යමේ පූජා කරන්න ගත්තනම් ඕකට දිව්‍ය අමෘත එකතු කරනවා. ඒක වෙනිකනුවර දිරවන්නේ නැහැ. ඒකයි ඉතිය අදහස. දුන්දාන්න පටන් ගත්තා. ගිනි දැම්ම නෙමෙයි. දුන්දාන්න පටන් ගත්තා. ඒක තියෙන ශක්තිය. පස්සේ මිනිහා බොහොම කැටි ගැනිලා පාමුලේ වැද වැල්ලා කිව්වා මේ මම තේරුම් ගත්තා මට සමා වෙන්න මම පැවිදි වෙන්නත් ඕනේ කියලා. පස්සේ පැවිදි වුණා රහත් වුණා. ඒ වෙලාවේ නෙවෙයි පස්සේ වෙලාවේ ඔක්කොම බාහිර දීලා ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දාන වුණාට වැඩි යන්නේ මේ මොනවා කියලා රහත් වෙන්න පින තියෙන එකට මඟ පාදන්න වැඩි. දැන් බුදුරජාණන් වහන්සේ ගුණ කියලා තමන්ගේ ගුණ කියලා ඒකෙන් ලැබිට දෙයක් ගන්නෙ නෑ. ඒක කැපනේ. කාටවත් නෑ. ඒ සරිද්දන්ට කැපනේ. තමන් ගුණ ප්‍රකාශ කරලා ගන්නවා.